අවසානයේ මේ කියවිල්ල අපෝ යානම් යාගේ දේවල් ගැන හරියට කියවනවා. මගේ කියවිල්ල එපා වෙනවා නේද? මෙන්න මේ වගේ දෙයක් ඉංග්‍රීසි වලින් කියන්නේ කොහමද අපි? කියවිල්ල කියන සිංහල වචනයට පාවිච්චි වෙන ඉංග්‍රීසි වචනය මොකක්ද? අන්න ඒක ගැන අද මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු. සාමාන්‍යයෙන් අපි කියවිල්ල කියන සිංහල වචනේ වෙනුවෙන් rant කියන ඉංග්‍රීසි වචනය පාවිච්චි කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ rant කියන වචනේ අපි පාවිච්චි කරන්නේ මොකක් හරි දෙයක් ගැන තදින් කතා කරන්න ඕනේ වුණාම. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කියවනවා වැඩි නම් ඒ ගැන තදින් අපිට කියන්න ඕනේ නම් අපෝ එයාගේ කියවිල්ල මහවදයක් ඔන්න ඔය වගේ දෙයක් තදින් කියන්න ඕන නම් rant කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කියවන දේවල් හොඳටම අපිට වටිනවා. එයාගේ කියවිල්ල අහන් හිටියත් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හොඳ පැත්තටත් මේ rant කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ වචනේ දාලා ලස්සන වාක්‍ය කීපයක් නිර්මාණය කරලා. පළවෙනි වාක්‍ය. She had a rant about her examination. මේකේ තේරුම තමයි එයා එයාගේ exam එක ගැන ගොඩක් කියෙව්වා. එයාගේ exam එක ගැන එයා ගොඩක් කියෙව්වා කියන එක. දැන් she කියලා කියන්නේ ඇය. She had a කියලා කිව්වොත් she had කියලා කියන්නේ ඇයට තිබුණා කියන අර්ථය. A rant කියලා කියන්නේ කියවිල්ලක්. About කියලා කියන්නේ ගැන. මොකක් ගැනද? Examination. ඒ කියන්නේ විභාගය. දැන් කවුරු හරි මොකක් හරි විභාගයක් කරලා ඒක ගැන හැමතිස්සෙම කියවනවා නම් අපිට කියන්න පුළුවන් අපෝ එයා exam එක ගැන එච්චර කියෙව්වා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට Customer had a rant about the slow Wi-Fi. Customer had a rant about the slow Wi-Fi. Customer තිබුණා Wi-Fi එක slow එක ගැන ප්‍රශ්නයක්. ඒක නිසා එයා ඒක ගැන එච්චර කියෙව්වා. දැන් ඔයා වැඩ කරන තැනට කස්ටමර් කෙනෙක් ඇවිල්ලා slow Wi-Fi එක ගැන කියවගෙන යනවා. මේක slow අපිට පාවිච්චි කරන්න බැරි වුණා. ඔයාලා මෙහෙම නෙමෙයිනේ කස්ටමර් සර්විස් එක දෙන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් කියනවා. එයා ගියාට පස්සේ ඔයාලට කියන්න පුළුවන් that customer had a rant about the slow Wi-Fi කියලා කියන්න පුළුවන්. ඒ කස්ටමර් slow Wi-Fi එක ගැන එච්චර කියෙව්වා කියලා කියන්න පුළුවන්. ඊළඟට ඔනම චුට්ටක් තික වාක්‍යයක් දීලා තියෙනවා. මේක කොටස් වලට කඩලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. Grandpa's rant about his old memories made us smile. මේකේ තේරුම තමයි සීයාගේ පරණ කාලේ ගැන කියවිල්ල. පරණ කාලේ කතා ගැන කියවිල්ල අපිට හිනාවක් ඇති කරා. ඊටත් වඩා සරලව කිව්වොත් සීයා පරණ කාලේ කතා ගැන කියව කියව හිටියා. ඒ කියවිල්ලට අපිට හිනා ගියා කියන එක. අපි මේ සම්පූර්ණ වාක්‍ය පොඩක් කොටස් වලට කඩලා බලමුකෝ. grandpa's grandpa's කියලා කිව්වම සීයාගේ කියන අර්ථය. මේ අපොස්ට්‍රොෆි මාක් එකත් එක්ක s අකුර ආවට පස්සේ කාගේ හරි කියන අර්ථය තමයි ඉස්මතු වෙන්නේ. දැන් grandpa කියලා කියන්නේ සීයා. grandpa's කියලා කිව්වම සීයාගේ. rant කියලා කියන්නේ කියවිල්ල. about කියලා කියන්නේ ගැන. එතකොට මොකක් ගැන කියවිල්ලද? His old memories ඔහුගේ පරණ කතා. එතකොට ඔහුගේ පරණ කතා ගැන කියවිල්ල made us smile. අපිව හිනා ගැස්සුවා. එහෙනම් මම මෙතනට made කියලා පාවිච්චි කරලා තියෙන්නේ. ඔයාලට ඒක ගැන අවබෝධයක් නැත්නම් මේ උඩ තියෙන link එක click කරලා ඔයාලට පුළුවන් මම made පාවිච්චි වෙන හැටි ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. ඊළඟ වාක්‍ය Thank you for listening my rant. මගේ මේ කියවිල්ල අහගෙන හිටියට ස්තුතියි. අපි කාටරි බැනගෙන යනවා. එහෙම නැත්නම් මොකක් හරි කියව කියව යනවා. ඊට පස්සේ අන්තිමට කියනවා අයියෝ thank you ආ මගේ කියවිල්ල අහගෙන හිටියට කියලා කියනවා. කොහොමද කියන්නේ? Thank you ස්තුති for listening. ඇසීම සම්බන්ධයෙන් my rant මගේ කියවිල්ල. ඊළඟට what is this rant? මොකක්ද මේ කියවිල්ල? කවුරු හරි මොකක් හරි දෙයක් ගැන කියව කියව යද්දී අපිට එපා වෙලා නම් ඒක මොකක්ද මේ කියවිල්ල කියලා අපිට අහන්න ඕනේ නම් what is this rant කියලා අපිට අහන්න පුළුවන්. දැන් ඔන්න ඔයාලට පුළුවන් මුංචි වැඩක් කරන්න. මේක එකම එක වචනයක්නේ. මේ වචනය අරගෙන ලස්සනම ලස්සන අලුත් වාක්‍යයක් ක්‍රියේට් කරලා අපිට කමෙන්ට් එකකින් ඔයාලගේ වාක්‍ය ඉදිරිපත් කරන්න. ඒක හරිද නැද්ද කියලා ඔන්න මම චෙක් කරලා බලලා ඔයාලට කමෙන්ට් එකක් දානවා.